ඇයි ඔබතුමා ජනාධිපතිවරයාගේ සර්වපාක්ෂික ආණ්ඩුවක් බිහි කිරීමේ උත්සාහය පිළිබඳව ඒ විදිහට සැකමුසුව බලන්නේ? දැන් ඔහු ඔබතුමා ඇතුළු 224 දෙනාටම ලිපි යොමු කරා, පෞද්ගලිකව ලිපි යොමු කරා, එන්න උදව් වෙන්න අපි මේ රට හදමු, සර්වපාක්ෂික ආණ්ඩුවක් නිර්මාණය කරමු කියලා. ඔහු සාධාරණ උත්සාහයක් ගන්න නෑ. ඒ ලිපියේ සර්වපාක්ෂික ආණ්ඩුවක් කියලා මොනවත් තිබුණේ නෑ. ඒ ලිපියේ තිබුණේ සර්වපාක්ෂික දේශීය වැඩපිළිවෙලක් හදන්නට උදව් කරන්න කියලා. අපි ඉමීඩියට්ලි අපි පිළිතුර දුන්නා, අපි ඒකට කැමති, අපි ඒ සාකච්ඡාවට අපි එන්නම් කියලා. එතන සර්වපාක්ෂික ආණ්ඩුවක් කියලා වචනයක්වත් තිබුණේ නැහැ. සර්වපාක්ෂික ජාතික වැඩපිළිවෙලක් හදන්නට, ඒ නැෂනල් ප්‍රෝග්‍රෑම් එකක් හදන්නට අපේ සහය දෙන්නට අපි කැමති කියලා කියලා තියෙන්නේ. අපිට වෙනම දැන් එන්න ජාතික ආණ්ඩුවට ඒකතු වෙන්න කියලා ආරාධනා කරලා නැහැ. අනිත් එක මං කියන්නේ, ඒ වගේ සර්වපාක්ෂික ආණ්ඩුවක් හදනවා නම් එතුමාට තිබුණා මේ අගමැති ධූරයට දිනේෂ් ගුණවර්ධන මහතාව පත් කරන්නට කලින් සර්වපාක්ෂික සමලුවක් ගැදවලා කතා කරලා කොහොමද අපි මේක කරන්නේ කියලා ඒ තීරණයක් අරගෙන කරන්න තිබ්බා. මෙතන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට තමයි බෞතරය තියෙන්නේ. ඒ නිසා ඒගොල්ලන් කියන කෙනෙක්ට තමයි අගමැති ධූරය දෙන්නේ කියලා කටයුතු කරොත් එතන සර්වපාක්ෂික ආණ්ඩුවක් නැහැ. ඒක ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ආණ්ඩුවක් තමයි දැන් තියෙන්නේ.